ඔබතුමාලා සියලුම දෙනා දන්නවා රටේ මේ වෙනකොට අපිට ස්වභාව ධර්මයේ තුලින් ඇති වෙලා තියෙන කාලගුණික විපර්යාස තුලින් මිනිස්සයා දැන් මේ වෙනකොට මූණ දෙන බරපතල ගැටලුකාරී තත්ත්වය. මේකෙදි මෙම ස්වභාව ධර්මයේ මේ ඇති වෙන දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ට විශාලම දායකත්වයක් සපයලා තියෙන්නේ අපේ වාහන මගින් නිකුත් වෙන දුම හේතුවෙන් පරිසරයේ ඇතිවෙන විවිධ සංකූලතා තුළින් ඇතිවෙන තත්ත්වයන්. ඉතින් මේක පිළිබඳව ගත්තාම අපි රටක් හැටියට ශ්‍රී ලංකාව යම්කිසි සැලකිය යුතු හොඳ තත්ත්වයක ඉන්න නමුත් අපිට තවදුරටත් කළ යුතු කාර්යයන් බොහෝයි. ඒකෙදි මෝටර් වාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුව හැටියට මගේ රථවාහන ඇණිය ඇතුලේ වැඩිපුරම ප්‍රමාණයක්, ඒ කියන්නේ මිලියන 44කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ යතුරුපැදි සහ ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ ත්‍රිවිල් රථ. එතකොට මේවා තමයි අපේ පාරවල් වල වැඩිපුරම ධාවණයට එකතු වෙන වාහනේ වෙන්නේ. එතකොට මේවා තුළ ඇති නඩත්තුව සහ පවත්වා ගැනීම තුළින් අපිට ඇති කරගත යුතු
හැකි කාර්යක්ෂමතාව වාහනේ කාර්යක්ෂමතාව වගේම අපි රටේ සෞඛ්‍යයට රටේ කාලගුණයට අපේ ඉදිරි අනාගතයේ පැවැත්මට කරනු ලබන දායකත්වයේ වටිනාකම තේරුම් කර දීමේ අරමුණින් තමයි අපි මේ හියුණප් දන්සැල අද සහ හෙට දින පවත්වන්න අරමුණු කරගත්තේ. මේක තුලින් අපි මිනිස්සුන්ට දෙන්න හදන පණිවිඩය තමයි අපේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා වාහනයක් දුම්සාතිකේ ගන්න ගියාම මුලක් කාලවට ඒකේ ෆේල් වෙන තත්යක්, ඒක අසමත් වෙන තත්යකටපත් වෙනවා, ඒවා නිවැරදි කරන්න බෑ, ඒ අවස්ථාවට විතරක් ඒක මොනවා හරි කරගෙන ඉදිරිපත් වෙන්නේ. අපි මේකෙන් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ සමාජයට එහෙම තත්යක් නැහැ. නිවැරදි නඩත්තුව තුලින් සහ එහි ඇති වෙන කාර්මික දෝෂයන් නිවැරදි ආකාරයෙන් යථා තත්ත්වයටපත් කර ගැනීම තුලින් අපිට හැකියාව ලැබෙනවා මෙම වාහනය දුම අවම කරලා සහ අපිටත් අපේ ආර්ථිකයටත් යහපත් වෙමින් අපේ සෞඛ්‍යයට හා අපේ ඉදිරි දූදරුවන්ගේ අනාගතයට මේ ලස්සන ලෝකයේ ඉදිරිපත් කිරීම ඉදිරිකිරේ යෑමේ වගකීම ඉෂ්ට කරන එක සම්බන්ධයෙන් ඔබතුමාලගේ දැනුවත්භාවය වැඩි කර ගැනීමේ අරමුණින් තමයි අපි මේ කාර්ය ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ අන්ද මම ඉල්ලා සිටිනවා මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඔබතුමාලා සමාජයට ඇරයි යන්න තමන් වාහනයක් පදවනවා නම් ඒ වාහනේ නිසි නඩත්තුව අපේ වගකීමක්, වගකීමකට එහා ගිය අපේ යුතුකමක් අපේ ඉදිරි අනාගත අපේ දූදරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් තියෙන අතිශයින්ම වැදගත්ම වගකීම මේ අවස්ථාවේදී මේ කාර්යයක්. ඒ හින්දා මේකට ඔබගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න, ඔබට තියෙන ගැටලු ඕනෑම දෙයකට උදව් කරන්න ආයතනයක් හැටියට දෙපාර්තමේන්තුවක් හැටියට අපි සූදානම්. අපි ඉන්නේ නීතිය ක්‍රියාත්මක කරලා කෙනෙකුට වරදකට දඬුවම් කරන එකට නෙවෙයි, අපි ඉන්නේ ඔබට උදව් කරලා රටට යහපත්, සමාජයට යහපත්, සෞඛ්‍යයට යහපත්, පරිසරයට යහපත් දෙයක් කරන්න පුළුවන් ආකාරයෙන් මේ කටයුත්ත අපි සියලු දෙනා එකමුතුව ඉදිරියට පවත්වාගෙන යන්නට. එහෙනම් තවදුරටත් වැඩි කාලයක් ගත කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අපේ කාර්යය මෙතකින් ආරම්භ කිරීමට ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මම ඉහෙලෙමි. මොකක්ද මේ වැඩසටහන? ඇත්තෙන්ම ඔබතුමාලා දන්නවා මේ ජූනි මාසය කියන්නේ පොසොන් මාසේ, පොසොන් පෝය ලබන සතියේ මේ සතිය අවසානට උදා වෙනවා. ඒ වෙනුවෙන් අපි සූදානම් කරා අපේ දෙපාර්තමේන්තුවේ තියෙන වායු විමෝචන අරමුදලලා සුසර කිරීමේ දන්සැලක්, ටියුනප් දන්සැලක් අද සහ හෙට දින මෙතන ආරම්භ කරන්න. ඒ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා අපිට ඉදිරිපත් කරනු ලබන ත්‍රිවිධ සියලු වාහන නොමිලේ ටියුනප් කරලා ඒකට අදාළ අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීලා ඒ කටයුත්ත මෙතනින් ආරම්භ කළා. අපේ වාහනවල තියෙන විසදුම පාලනය කරගැනීමේ වැදගත්කම සහ වාහනය නිසි ආකාරයෙන් නඩත්තු කිරීමේ වැදගත්කම අදාළ වාහන හිමියන්ට අවබෝධ කරලා දෙන්න. ඇත්තෙම කිව්වොත් මං අපේ වාහන ඇණිය ඇතුලේ වැඩිපුරම, ඒ කියන්නේ 144කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ යතුරු පැදි සහ 113කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ ත්‍රිවිල් රථ. එතකොට 188ක් වෙච්ච වාහන ඇණිය ඇතුලේ 50%කට එහා පැත්තේ තියෙන්නේ යතුරු පැදි හා ත්‍රිවිල්. ඒ හන්ද තමයි අපි ඒ සඳහා ප්‍රමුඛතාවය දෙන්නේ. අනික ඒ යතුරු පැදි සහ ත්‍රිවිල් කියන දෙපාර්ශ්වයේම අපේ අඩු ආදායම් ලාභී විසින් වැඩිපුරම භාවිතා කරන වාහනයක්. එතකොට ඒක නිසි නඩත්තු කිරීමේ ක්‍රමවේදය සහ ඒකේ තියෙන වැදගත්කම් පිළිබඳ මහත්වරුන්ට අවබෝධය ලබා දීම තමයි මේකේ අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ. අපිට ආරක්ෂකව මේ ඇත්තම 2016න් පසු අපේ දෙපාර්තමේන්තුවේ ඇතුලේ ඔය රියදුරු පුහුණු උපදේශක බලපත්‍ර නිකුත් වීමක් සිදු වෙලා තිබුණ නැහැ. ඒ හින්දා බොහෝ අලුතෙන් බිහි වුණු ලර්නර්ස් තිබුණා. ඒවා එකක්වත් රෙජිස්ටර් කරන්න ක්‍රමවේදයක් ඒගොල්ලන්ට නැහැ. රියදුරු උපදේශක බලපත්‍ර අපි නිකුත් නොකරපු නිසා සහ වෙනත් හේතුන් උඩ ඒගොල්ලෝ විශාල ලර්නර්ස් ප්‍රමාණයක් බිහි කරගෙන තිබුණා නීත්‍යානුකූල නොවන ආකාරයෙන්. ඒ අනුව මම ගිය සතියේ වන විට ලංකාවේ අලුතෙන් රියදුරු බලපත්‍ර උපදේශක බලපත්‍ර ලබා දුන්නා 450කට ආසන්න ප්‍රමාණයක්. ඒ අනුව ඉදිරියේදී ඒ නියමානුකූල ආකාරයෙන් ලියාපදිංචි වීමට අවශ්‍ය පහසුකම් මම ලබා දෙනවා.
ඒ ලබා දෙන කාලය තුළ එහෙම ලියාපදි නොවන සියලුම රියදුරු පාසල් සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මම කටයුතු කරනවා.